ആയിപ്പോവാൻ മാമ വാക്കോട്ടുറോക്ക് പിടിമന്ത് വിശേഷം സഞ്ജയ ഹെയ്യത്തുള്ളു അതാപ്പർ സമസ്സലാക്ക വാക്കോട്ടുറോക്കിങ്ങി സംഘമേ യൂട്യൂബ് നാലിക്കാവിധി സാക്കാച്ചാട്ട് ഭാജനക്കുള്ള പറഞ്ഞേ ദീർഘകാലീന വാക്കോട്ടു അക്കറിനെ ഹെവൻ സി കെ ഡി എന്നത്ത ക്രോണിക് കിഡ്നി ഡിസീസ് കെന രോഗി തത്വേ അപ്പ സി കെ ഡി ഹെവ ക്രോണിക് കിഡ്നി ഡിസീസ് കെന രോഗി തത്വേ അർത്ഥ താക്കുന്നേ കിസിയാം കെനക്കുകെ വക്കോടുകളുടെ ക്രിയാകാരിത്വ അഡാലവി എമ അഡാലവു തത്വ മാസ തുണക്കട്ട വടാ വെടിക്കാല തിവേന ഓട്ട് ഹോ ഏട്ട മെമ ദീർഘകാലീന വക്കോടു അകർണ ഹെവ സികെഡി കെന രോഗി തത്വ തിവന ആയക്കിയ അവസരം സികെഡി രോഗി തത്വട്ട ബലപ്പാണ് വിവിധ ഹേതു സാധക തിവന എയിൻ പ്രധാനതമ വശേന്മ ദീവലിയ രോഗിയെ തമായി മെമ സികെഡി രോഗി തത്വട്ട ലോകെ പുറത്തെ വകിമ അപരടേത് ബലപ്പാണ് തിങ് മെമ ദീവലിയ രോഗി തത്വ ഇതാമത് മുതി പാലന കരഗനീമ ඉතාමත්ම වැදගත් වෙනවා මොකද බොහෝ දියවැඩියා රෝගීන්ට කාලයක් යන විට මෙම දීර්ඝකාලීන වකුඩුවක් කරන හැම සීකීඩී රෝගී තත්ත්වය ඇති වෙන්නට හැකියාව තිබෙන නිසා දියවැඩියා රෝගයට අමතරව අධික රුධිර පීඩනය කියන රෝගී තත්ත්වය ඔබගේ වකුඩු දීර්ඝකාලීනව අකාර්යක්ෂම කරන්නට හේතු සාධක වෙනවා. ඒ වගේම තමයි මුත්‍රා සමග ප්‍රෝටීන පිටවන රෝගී තත්ත්වයන් හෙවත් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමයද දීර්ඝකාලීනව වකුඩු අකාර්යක්ෂම කරන්නට බලපාන තවත් එක් හේතු සාධකයක් වෙනවා. ඊට අමතරව වකුඩුවල ගල් තිබේ නම් ඒවාද ඔබට සීකීඩී රෝගී තත්ත්වය ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඊටත් අමතරව පරම්පරාගත වකුඩ් රෝග තිබෙනවා. ඒවට උදාහරණ වශයෙන් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් එහෙම නැත්නම් බහුකෝෂ්ඨක වකුඩ් රෝගය. ඒ වගේම ඇල්පෝස් සින්ඩ්‍රෝම් වැනි රෝගී තත්ත්වයන් මේවා පරම්පරා වලින් උරුම වන වකුඩ් රෝග. ඒ රෝග නිසාත් ඔබගේ වකුඩ් අකාර්යක්ෂම වීමට පුළුවන්. ඊටත් අමතරව ඔබ අසහායදී අපේ රටේ උතුරුමැද වයඹ සහ ඌව පළාත්වල දකින්නට ලැබෙන CKDU හෙවත් Chronic Kidney Disease of Unknown Etiology කියන රෝගී තත්ත්ව හෙවත් කෘෂිකාර්මික වකුඩු රෝගය. ඉතින් මේ කෘෂිකාර්මික වකුඩු රෝගය දකින්නට ලැබෙන්නේ ඒ ප්‍රදේශවල විසින් වූ ජනතාව අතර තමයි ප්‍රධාන වශයෙන්ම. ඒ සඳහා විවිධ වූ හේතු සාධක තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි වෙනම වැඩසටහනකින් සාකච්ඡාවට භාජනය කරනවා. ඉතින් මෙම CKDU හෙවත් මේ හඳුනා නොගත් වකුඩු රෝගී තත්ත්වය දීර්ඝකාලීනව වකුඩු අකාර්යක්ෂම කිරීමට බලපෑම් ඇති කරනවා. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන්ම අපේ රටේ chronic kidney disease එහෙම නැත්නම් දීර්ඝකාලීන වකුඩු අකර්ණයට බලපාන හේතු සාධක. මේ දීර්ඝකාලීන වකුඩු අකර්ණයේ රෝග ලක්ෂණ ගැන අපි දැන් සාකච්ඡා කරමු. දීර්ඝකාලීන වකුඩු අකර්ණයේ මුල අවස්ථාවේදී ඔබට කිසිදු රෝග ලක්ෂණයක් බාහිරයට ප්‍රකාශයටපත් නොවී තිබෙන්නට පුළුවන්. නමුත් යථාකාලීනව ඔබට මුත්‍රායාම අඩුවීම, ඒ වගේම ඇඟපත ඉදිමීම, කෑම අරුචිය, ඔක්කාර ගතිය, අධික නිදිමත ගතිය වගේ රෝග ලක්ෂණ මෙන්ම ඔබගේ රුධිර පීඩනය වැඩිවීම, රක්ත හීනතාව, හෙවත් හිමොග්ලොබින් අඩුවීම වැනි රෝගී තත්ත්වයනුත් මේ ආශ්‍රිතව දකින්නට ලැබෙන්නට පුළුවන්. ඔබට CKD රෝගී තත්ත්වය ඇද්දයි දැනගැනීමට කළ යුතු පරීක්ෂණ වෙත අපි දැන් යොමු වෙමු. ඒ සඳහා කරන ප්‍රධානතම පරීක්ෂණය තමයි සීරම් ක්‍රියාටිනින් කියන පරීක්ෂණය. ඒ තමයි වකුඩුවේ ක්‍රියාකාරීත්වය මෙනවල්න පරීක්ෂණය. එම සීරම් ක්‍රියාටිනින් පරීක්ෂණය රුධිරගත පරීක්ෂාවක්. ඒ වගේම තමයි ස්කෑනින් පරීක්ෂණය. ඔබගේ වකුඩුවල
කරන ලබන ස්කෑනි පරීක්ෂණයනුත් යම් අදහසක් ගන්නට පුළුවන් ඔබගේ වකවඩුවල කුඩාවීමක් තිබෙනවාද හෝ එසේත් නැත්නම් CKD තත්ත්වයක් ඇති වෙලා තිබෙනවාද කියන කාරණා. ඉතින් මේ පරීක්ෂණ දෙක තමයි ප්‍රධාන වශයෙන් රෝග විනිශ්චයට උදව් වන්නේ. ඊට අමතරව මෙම දීර්ඝකාලීන වකවඩු රෝගය එහෙම නැත්නම් CKD රෝගී තත්ත්වය ආශ්‍රිතව දකින්න ලැබෙන වෙනත් රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට හිමෝග්ලොබින් පරීක්ෂාව සඳහා ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂණ, ඒ වගේම සීරම් ඉලෙක්ට්‍රොලයිට් පරීක්ෂාව මගින් ඔබගේ රුධිරයේ පොටෑසියම් මට්ටම වැඩි වෙනවද කියන දැක බලා ගන්නට අවශ්‍ය වෙනවා මෙම CKD තත්ත්වයේදී. ඒ වගේම ඔබගේ රුධිරයේ කැල්සියම් සහ ෆොස්ෆේට් ප්‍රමාණය මෙන් බැලීම, ඒ වගේම ඔබගේ රුධිරයේ යුරික් ආම්ලය ප්‍රමාණය මෙන් බැලීම, ඒ වගේම මුත්‍රා UFR කියන පරීක්ෂණ, යූරින් ෆුල් රිපෝට් කියන පරීක්ෂණ ආදී පරීක්ෂණත් ඔබ සාමාන්‍යයෙන් කරගත යුතු වෙනවා මෙම CKD රෝගී තත්ත්වයට අදාළව දකින්නට ලැබෙන වෙනත් සංකූලතා හඳුනා ගැනීම සඳහා. දැන් අපි සාකච්ඡා කරමු මෙම CKD රෝගී තත්ත්වය, එහෙම නැත්නම් දීර්ඝකාලීන වකවඩු රෝගයේදී ලබා දිය හැකි ප්‍රතිකාර මොනවාද කියන කාරණය. ප්‍රධාන වශයෙන්ම අධික රුධිර පීඩනය තිබෙනවා නම් මෙම CKD රෝගී තත්ත්වය සහිත රෝගියෙකුට ඒ සඳහා රුධිර පීඩන පාලන ඖෂධ තිබෙනවා වටිනා වෛද්‍ය විද්‍යාන් සතු. ඒ වගේම ඔබගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා නම් ඒ සඳහා එරිත්‍රොපොයිටින් එන්නත ලබා දීමට අවශ්‍ය වෙනවා මෙම රෝගී තත්ත්වය ප්‍රතිකාර කිරීමේදී. ඒ වගේම ඔබගේ ශරීරයේ ඉදිබුම, ඒ වගේම හතිය වැනි රෝග ලක්ෂණ දකින්නට ලැබෙනවා නම් ඔබට මුත්‍රාකාරක ඖෂධ, එහෙම නැත්නම් ඩයුරටික්ස් කියන ඖෂධ ලබා දීමට සිදු වෙනවා වෛද්‍යවරුන් වශයෙන්. ඉතින් ඊට අමතරව ඔබගේ ශරීරයේ ඇති වෙන කැල්සියම් ෆොස්ෆේට් අසමතුලිතතාව සමනය කිරීම සඳහා කැල්සියම් කාබනේට්, ඒ වගේම 1α කැල්සිෆෙරෝල් වැනි ඖෂධ ලබා දෙන්නට සිදු වෙනවා වෛද්‍යවරුන් වශයෙන්. දීර්ඝකාලීන වකවඩු අකරණීය අවසාන අවස්ථාවට පත් වූ විට, ඒ කියන්නේ වකවඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ විට අපට සිදු වෙනවා ඖෂධ වලට අමතරව ඩයාලිසිස් ප්‍රතිකාරම, එහෙම නැත්නම් පරිතාන කාන්දු පෙරණේ, එහෙම නැත්නම් රුධිර කාන්දු පෙරණේ, ඉංග්‍රීසියෙන් කියනවා නම් පෙරිටෝනියල් ඩයාලිසිස් සහ හීමෝ ඩයාලිසිස් කියන මිල අධික, ඒ වගේම දුෂ්කර ප්‍රතිකරණ ක්‍රමවලට යොමු වන්නට සිද්ධ වෙනවා මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. එසේ නොකළහොත් ඔබගේ ජීවිත අවදානම ඉතාමත්ම අධික වී රෝගියා ජීවිතක්ෂයට පත්වන්නට පවා පුළුවන් වෙනවා. මෙම රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දු පෙරණය ඉතාමත්ම මිල අධික, ඒ වගේම හැම රෝහලකින්ම ලබා ගැනීමට නොහැකි ප්‍රතිකාරම ක්‍රම බවත් ඔබ ඉතා හොඳින් මතකයේ රඳවා ගත යුතු වෙනවා. අවසාන වශයෙන් මෙම CKD රෝගීන්ට ලබා දිය හැකි හොඳම ප්‍රතිකාරමය තමයි වකවඩු බද්ධකරණය. වකවඩු බද්ධකරණය සඳහා ඔබට විශාල කැපවීම් සිදු කරන්නට වෙනවා. ඒ වගේම ඒ සඳහා විශාල වියදමක් ඔබට හෝ රජයට දරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා නිසා තමයි අප මෙම CKD රෝගී තත්ත්වය මුලදී හඳුනා ගැනීම, ඒ වගේම ඒ සඳහා ඉක්මනින් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වීම ඉතාමත්ම වැදගත් වන්නේ. ඉතින් ඔබ මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට මම අර මුලින් සඳහන් කරපු සීරම් ක්‍රියටිනින් කියන පරීක්ෂණය කරගෙන ඔබගේ වකවඩු නිරෝගීදයි දැක ගැනීමට නොබියෝ ඉදිරිපත් විය යුතු වෙනවා. ඉතින් මේ කරුණු කාරණා තමයි
දීර්ඝකාලීන වකවඩු රෝගී තත්ත්වය එහෙම නැත්නම් දීර්ඝකාලීන වකවඩු අකරණය එහෙම CKD කියන රෝගය ගැන අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ. ඔබට කිසියම් ගැටලුවක් තිබෙනවා නම් මෙම YouTube නාලිකාවේ කමෙන්ට් බොක්ස් එක වෙත ඔබගේ ගැටලුව යොමු කිරීමෙන් ඒ සඳහා පිළිතුරු ලබා ගන්න. බොහොමත්ම ස්තුතියි.